කරනවා මේකේ මන්තිවරු මෙච්චර ගාණක් ඉන්නවා කියනවා. ඒනකොට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක හොඳටම මේ රටේ ලෝකේ තියෙන තත්ත්වය අවබෝධ කරගත්ත මන්ත්‍රීවරු. මොකද මේක ජනාධිපතිතුමාගේ වරද්දක්වත් අගමැතිතුමාගේ වරද්දක්වත් බැසිල් රාජපක්ෂතුමාගේ වරද්දක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි. පහුගිය ආණ්ඩු කාලේ වෙච්ච දුර්වලතා සහ මේ ලෝක අවසංගතිය සහ ඒ අස්සෙම අර ගහේ වැටිච්ච මිනිහට ගොණ යනවා වගේ රුසියාව යුක්‍රේන් එකයි ගහ ගන්නකොට එතන පොහොර මිල වැඩි වෙලා තියෙනවා, ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවත් අපිට ප්‍රශ්න බවට අපේ රටටපත් වෙලා තියෙනවා. ඉතින් මේවා තේරුම් ගත්ත අපේ 150 ගාණක් ඉන්න മന്ത്രിවරුන්ගෙන් අපිට විශාල පිරිසක් තේරුම් අරන් ආණ්ඩුව ආරක්ෂා කරන්න, ආණ්ඩුවේ වැඩපිළිවෙලට ධෛර්යමත් කරන්න, උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් සමහර අය ඉන්නවා ඒ ඕනම තැනක අවස්ථාවාදී පිරිසකුත් ඉන්නවා. ඒක තමයි ගෙදරකුත් ඉන්නවා. ගෙදර පවුලේ අයත් ඔක්කොම එක වාගේ නැහැ. ඉතින් ඒ ඇරෙන්න ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව ආරක්ෂා කරන්න කටයුතු කරනවා. වැඩි മന്ത്രി පිරිසක් උගා දෙනෙක් හිතේ තියා ඉන්නවා දැන් ආණ්ඩුව කඩා වැටේ කියලා. ආණ්ඩුව එහෙම වැටෙන්නේ නැහැ. එහෙම වැටෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම කියන්න ඕන ජනාධිපතිවරයා අපේ පැත්තේ ඉන්නකම් ආණ්ඩුව පැත්තේ ඉන්නකම් පිළිවගත්ත ආණ්ඩුවක් එහෙම කඩා වැටලා නැහැ. එහෙම ආණ්ඩුවක් කඩාවැටෙන්න තිබුණේ අපේ දින 52 ආණ්ඩුව කාලේ. එහෙමවත් එතනදී ජනාධිපතිවරයා පැත්තක පාර්ලිමේන්තුව පැත්තක ඒ වෙලාවෙත් කඩාවැටෙන්න බැරුණානේ. ඉතින් එහෙමනම් මේ කඩාවැටෙන්නේ නැහැ. නිසා හුවා සමහර නිලධාරීවරු ඉන්නවා දැන් හරි තමයි අපේ වැඩේ කියලා ආණ්ඩුවට විරුද්ධවයි. දැන් ඒ ආණ්ඩුව හෙට අනිද්දා කියලා. සමහර විපක්ෂයට බියසර ඡන්දය දුන්නව 150ක් 55ක් ඉන්නවනේ. එයා ඇත්තටම දැන් ඉතින් ආණ්ඩුව වැටේ අපේ වැඩේ හරි කියලා. දැන් අපි ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයා හැසිරිච්ච හැටිමුත් අපිට පේනවනේ. දැන් මම ජනාධිපති වෙලත් ඉවරයි වාගේ තමයි හිතේ තියාගෙන ප්‍රකාශ කරේ නිකුත් කරේ. එහෙම වෙන්නේ ආණ්ඩුව එතනින් එහා ටික අපි බලා ගන්නම් අවුරුදු 3න් එහා ටිකක්. අවුරුදු මේ අපේ ජනාධිපතිතුමාගේ කාලෙදී පාර්ලිමේන්තු කාලය තුල ආණ්ඩුව කඩා වැටෙන්නේ නැහැ කියන ඒ සාහිතිකේ අපිට දෙන්න පුළුවන් මමත් අවුරුදු 30 ගාණක් දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න නිසා අපිට හොඳට ඉව තියෙනවා. වැටෙනවා නම් ඒකත් කියන්න පුළුවන්, නැත්නම් ඒකත් කියනවා. එහෙම වැටෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ වන්තිවරුන් ඉල්ලා සිටින්නේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ වෙලාවේ මගහරින්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, බැසිල් ඇමතිතුමාට ශක්තිය දීලා මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න උදව් කරන්න. එහෙම නැතුව ඇඟ බේරාගෙන මාරු වෙලා එහාට මෙහාට ගිහිල්ලා ප්‍රකාශ කර තමන් බේරුණාම හිතේ තියාගෙන ඉන්නේ ආණ්ඩුව උඩින් දාලා තමන් බේරලා ඊළඟට මනාප හදා ගන්න හුඟක් දෙනේ. අපිට පේනවා ඒක. ඉතින් ඒක සාර්ථක දෙයක් නෙමෙයි. අන්තිමට ආණ්ඩුව ශක්තිමත් වෙනකොට මේක ශක්තිමත් වෙනවා තම මාස ගානින් හොඳටම ශක්තිමත් වෙනවා. ඒක උඩ ප්‍රකාශන අය අපවත් ඇදලා ගන්න බෑ. ඒක රටේ ජනතාව බලා ඉන්නවා. පොටුවේ ඡන්ද දුන්න අය අමාරු වෙලාවේ මේගොල්ලෝ ප්‍රකාශ කර මාරු වෙන්නයි හැදුවේ. ඒ නිසා උඹලට වැඩේ දෙන්නම් කියලා ඊළඟ ඡන්දෙදී ඒවයි ප්‍රතිඵල ලබා ගන්න වෙයි. ඒ නිසා දුක සැප දෙකම විඳ දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන කාටත්. පවුලක වුණත් එහෙමයි. පවුලක දුකටපත් වුණාම අමාරුවටපත් වුණාම ඔක්කොම එකතු වෙලා ඒක ගොඩ ගන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම නැත්නම් වෙලාව මගහැරලා යනවා නම් ඒක මනුස්සකමකුත් නෙමෙයි.